ඔව් සේ මොකද සියලු දෙනාට නිලනිවාස නෑ, පුද්ගලික ප්‍රවාහන සේවාත් නෑ, මගේ ප්‍රවාහන සේවාත් නෑ. දුම්රියෙන් එන කොටසට ඇරෙන්න අනිත් සියලු දෙනාට තමන්ගේ මාධ්‍යක්‍රමයකින් පුද්ගලික මාධ්‍යක්‍රමයකින් තමයි බයිසිකල් වලින් තමන්ගේ වාහනයකින් එන්න ඕන. නමුත් බාහිර මේ ඉන්ධන පිරුමල් වල මේ වෙනකොට තෙල් නෑ. ඉතින් එහෙමනම් දෙපාර්තමේන්තුව මේ සේවය පවත්වාගෙන යන මේ ක්‍රමවේදය හැදිය යුතුයි. ඔව් මේ තියෙන තත්ත්වයත් එක්ක අද නියාමක සංගමය දැනුම් දීමක් කරලා තියෙනවා මධ්‍යම රාත්‍රී 12 සිට උන් සේවා වලින් ඉවත් වෙන බවක්. එහෙම තත්ත්වයක් පැවතුනොත් අපිටත් යම්කිසි තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. මොකද මගේ සමග මේ ගැටෙන මොහොතක් නෙමේ ඔවුන් විශාල වශයෙන් දුම්රිය ස්ථානවලට ඇවදින් අපි ඔවුන් එක්ක ගැටුමකට යන්න කැමති නෑ. මේ අපි දන්නවා ඔවුන්ගේ පීඩනය, අපි කනගාටු වෙනවා ඒ පිළිබඳව. මේක ඉතින් රජයේ විසඳිය යුතු කටපාඩම්. අපි දැන් මේ මොහොත වෙනකොට කොටුව මරදාන දුම්රිය ස්ථානවල සේවා වලින් ඉවත් වෙලා තවත් අදාසන්න ප්‍රදේශවල ගැටලු තත්ත්ව පවතින දුම්රිය ස්ථානවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් වීමට කටයුතු කරනවා. අපේ ආරක්ෂාව සහ මගින් සමග ගැටුම් ඇති කර ගැනීම අවම කර ගැනීමේ